මුතු අරුසාවේ. ඇයි තාත්තේ පසුදු පෙහෙම කතා කළේ? තාත්තා දන්නවනේ පසුදු නරක කෙනෙක් නෙවෙයි කියලා. මේ තාරුකා, මට උඹව ආරක්ෂා කරන්න අයිතියක් තියෙනවා. දැන් මමයි උඹේ එකම ආරක්ෂකයා. උඹගේ අම්මත් අපිව දාලා ගියා. මං ඒ ගෑනිට කිව්වා මේ සේරම කරදර මගේ කරපිට දාලා යන්න එපා කියලා. ඒත් ඒ ගෑනි ඒක ඇහුවෙත් නෑ. එයාවේ තාත්තත් එක්ක කතා කරන්නනේ. ඉතින් දැන් කතා කරානේ, කතා කරානේ, හරිනේ. මේ එයා කියන ඒවාට මට එකඟ වෙන්න බෑ. අනික ඔය කොයි වගේ මිනිස්සුද කියලා අපි කොහොමද දන්නේ? ඉතින් බණ්ඩාරය කොළඹ ගිහින් ඇවිත් සේරම විස්තර තාත්තට කිව්වන්නේ. කිව්වා. ඒකින් තමයි මම වැඩිම බය. ඔය සල්ලිකාරු අපිට හරියන්නේ නෑ බං. මම මේකට විරුද්ධයි එච්චරයි. තාත්තේ මං එයාට ආදරෙයි. මට සමා වෙන්න. මට එයාව අමතක කරන්න බැහැ. මොකක්? මොනවද උඹ මේ කියන්නේ? ඈ? උඹ කාගෙන් අහලාද එහෙම කැමැත්ත දුන්නේ? මේ වහාම ඕක හිතින් අතෑරපන්. මම මේඹට හොඳින් කියන්නේ. නැත්නම් නරක මිනිහා කියන්න එපා. ඇයි උඹ එහෙම කියන්නේ? ගුණපාල දැන් වැඩ කරන්නේ මෙරිල් මහත්තයා කියන විදිහටමනේ. එයා දැන් මං කියන විදිහට වැඩ කරන්න ඕනේ තමයි. මොකද මං දැන් එයාගේ හාම්පුතානේ. එහෙමනම් ඉතින් ඔය තාරුකා ගැන තියෙන අදහසත් හිමීට එළියට දැම්ම නම් හොඳයි. ඒක මගේ කටින් කියලා හරියන්නේ නැහැ. ඒක කියන්න ඕනේ උඹ. මොකද උඹ කියන ඕනම දෙයක් දැන් ගුණපාල අහනවා. මෙන්න කිව්වා කතාවක්. කතාවක් නෙමෙයි. උඹ කිව්වොත් හෙට උඹව සහේට අරන් යනවා. ඒ තරම් මිනිහා. ලස්සනට තියේවි. ඇයි? ලස්සන නැද්ද? බලා දෙන්න හොඳට ගැලපෙනවා. දීග දෙන වයස ළමිසියක් ගෙදර ඉඳ ඇති. දීග යන ළමිසියෝ ගෙදර හිටියට මොකෝ ගුණපාලයා වයසද? නෑනේ, තාම තරුණයි. මටත් ගුණපාල ගැන නම් දුකයි. පව්, අහිංසකයා. ගෑනිව රට යවලා නිකාන් දුක් විඳිනවා. මොකද කියන්නේ? දෙන්නව එක වහලක් ගැලට දාන්නද? ඊට කලින් මෙරිල් මහත්තයාගේ වැඩේ කරගෙන ඉමුකෝ. ගවහලක් කරට උඹලා දෙන්න යනවයි කියන්නේ මගේ වැඩේ 100%ම කෙරිලා. මොකද උඹ කියන දෙයකට පිටින් කවදාවත් ගුණපාල යන්නේ. මුතු අරුසා. මුතු අරුසා. ශාම, මට ඔයාගේ අන්තිම තීරණේ දෙන්න. නිරාෂා, මාව තේරුම් ගන්න. ශාමල්, මං ඔයාව තේරුම් අරගෙන ඉන්නේ. ඔයා මාව තේරුම් ගන්න. මං කොහොමද පසුදුට මුණ දෙන්නේ? අනික පසුදු මට කැමති උනේ අපි දෙන්නම එකතු කරන් හිතාගෙන නේද?
නිරාශා, අපි දෙන්නට එකතු වෙන්න බැරි නම්? ශාමල්, මොකක්ද ඒ කතාවේ තේරුම? මං ඔයාට කැමති නම් තවත් මොනවද? අපි දෙන්නට ලංකාවෙ ඉන්න බෑ. ඒක තමයි ශාමල් මාත් කියන්නේ. අපේ රෙජිස්ට්‍රේෂන් එක ඉක්මනට කළා, සර්ටිෆිකේට් එක කරන් වීසා ඇප්ලයි කරමු කියලා. මට ෂුවර් අපිට ඉක්මනට වීසා හම්බ වෙයි. වීසා නොලැබුණොත් අපි කොහොමද ජීවත් වෙන්නේ? මං කොහොමද සලකන්නේ? මල් ළඟ සල්ලි තියෙනවා. ඉතින් මොකටද බය වෙන්නේ? ශාමල්, අපි ආදරය කරේ පරදින නෙමෙයි. අනික මං කොහොමදත් කැමති නෑ පරදින්න. නගා, දුක් වෙන්න එපා. පසින්දු මට නැති වෙයි. එයා ආපහු කවදාවත් මෙහෙ එන්නේ නැති වෙයි. අද මේ සේරම දේවල් කරේ මෙරිල් කාර්යා. උ ගුණපාල මාමගේ ඔළුව අවුල් කරලා. උ මොකාටද එන්න හදන්නේ කියලා දැන් මට තේරෙනවා නගා. එයා හිතන දේවල් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණොත් මට මගේ ජීවිතේ නැති වෙයි. කොහොම වුණත් නගා, අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. නගා, අන්න පසිඳු මහත්තයා එනවා. දැන් ඉතින් දෙන්නත් එක කතා කරලා හොඳ තීරණයක් ගන්න. මම අර ශාන් මහත්තයත් එක්ක පැත්තකට යන්න. මොනිකා, මම මේ තකහණියක්ම ඔයාව හම්බෙන්න ආවේ පුංචි කාරණයක් දැනගන්න. නිරාශ පසිඳු ගැන අකමැත්තක් එහෙම තියෙනවද? නැහැ, එහෙම දෙයක් නැහැ. අයුද්ධ ගැන පසිඳු යැත්ති කතා කරනවට යකමැති කිව්වේ. කවුද මනෝරි කැමති? තමන් බඳින්න ගිනා තවත් කෙල්ලෙක් ගැන වැඩිපුර කතා කරනවට? නිරාශගේ වෙන මොකක් හරි එකක් තියෙනවද? මන් දැනුවත් නම් නැහැ. ඇයි ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවේ? මොනිකල දන්නේ නැති වුණාට නිරාශගේ වෙන එකක් තියෙනවා. මොනවද මේ කියන්නේ? කවුද වඩ කිව්වේ? පසින්දු අපේ අසීර පුතාට කියලා තියෙනවා නිරාශ කවදාවත් එයා මැරි කරන්නේ නැහැ කියලා. මේක මහා පිස්සු කතාවක් නේ. අපේ දුවේ වෙඩින් එකට සාරි පවා ගෙනල්ලා තියෙන්නේ. හැම දෙයක්ම ලෑස්ති කරලායි තියෙන්නේ. එයා පසිඳුට අකමැති වෙන්නේ නැහැ. මට මේ කතාව විශ්වාස කරන්න බැහැ. මොනිකා, ඔයා කලබල වෙන්න එපා. මම මේ කිව්වේ හදිස්සියේ මොකක් හරි දෙයක් සිද්ධ වුණොත් අපි ඔක්කොටම ලැජ්ජාවනේ. මට නම් හිතෙන්නේ පසිඳු මොකක් කරි මේකට අකමැත්තක් තියෙනවා වගේ. නෑ නෑ, පසිඳු කැමති. එයත් වෙරින් එකට ලෑස්ති වෙනවා. මුතුවරු සා දැන් මොකද්ද වාගේ තීරණය? මං වා ගන්න තියෙන එකට කැමති වෙන්න.
ඒත් අපේ අම්මට වෙච්ච පොරොන්දුව මට ඉෂ්ට කරන්න ඉඩ දෙන්න. රටට ගිහිල්ලා ලියුමක්වත් එවන්න නැති මිනිස්සෙක් කොහොමද විශ්වාස කරන්නේ? අනික කවද ලංකාවට එයිද කියලා කවුද දන්නේ? ඒ විදිහ මේ මොන මොන දේවල් සිද්ධ වෙයිද? මං ඔයාට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට අයිති නැහැ. මා විශ්වාස කරන්න. මගේ අම්මා අනිවාර්යෙන් ලංකාවට එනවා. ඒක මට විශ්වාසයි. ඒ වෙනකම් මට කල් දෙන්න. ඊට පස්සේ මං ඔයා ළඟට එනවා. හරි. ඒක වගේ කැමැත්ත නම් මම ඒක ඉඩ දෙන්නම්. අපේ තාත්තත් එක්ක තවත් මේ ගැන කතා කරලා වැඩක් වෙන්නේ නැහැ පසෙන්ද? ඔව්. ඒකත් අපි තාත්තත් එක්ක ආයි මේ ගැන කතා නොකර ඉන්න. පසෙන්ද ඔයා වෙනස් වෙන්නේ නැහැ නේද? නෑ තාරුක. කවදාත්ම නෑ. ආපහු අපේ ගෙදර එන්න එපා. මං කොහොමද ආව නොදකින්නේ? අපි මෙහෙම හම්බෙමු. ඔය බණ්ඩාරයේ ගෙදරට එන්න. එමුනම් මං අද යන්න. මොන හරි තිබ්බොත් පමණ කෝල් එකක් දෙන්න. දවසට එක වතාවක් හරි කෝල් කරන්න. මං ඔයාට ආදරේ තාරුක. මමත් එහෙම. මගේ පණටත් වඩා මම ඔයාට ආදරේ.